බෞද්ධ නැත්තම් මේ කටහඬින් බහුතරය හොයන ක්‍රමයක් නෑ. මේක හරි ක්‍රමයක්. කටහඬින් මේ හායි 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 ඔව් කිව්වම ඉල්ලන ක්‍රමයක්. මේක මුළු පාර්ලිමේන්තුවම සමච්චලයට භාජනය කරන ක්‍රියාවලියක්. මුළු ලෝකේම පාර්ලිමේන්තුව අපේ පාර්ලිමේන්තුවේ මේ කතානායකවරයා ගත්ත තීරණය සමච්චලයට භාජනය කරයි. මේ කරපු ක්‍රියාව වැරදි එතුමට. හොඳයි, අගමැත්තුමාට විරුද්ධ කට්ටියක් ඉන්නවනම් මේ විශ්වාසභංග යෝජනාව බාර දීලා දවස් පහක් තියලා ඊට පස්සේ දිනයක් දීලා දවසක් දෙකක් මේක විවාද කිරීමේ අවස්ථාව දීලා ඡන්දය ගන්න තිබ්බ පක්ෂය නමින් ගන්න. කටහඬින් නෙවෙයි, කවුද පක්ෂ කවුද විපක්ෂ. ඒ වගේම තමුන්නාසර පේන්න ඇති විනාඩි කීපයක් තුලදී මේ ක්‍රියාවලිය සියල්ල සිදු වුණා. මේක එක්තරා කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්. සුමන්දිරන් මැතිතුමා නැගිටලා මේ ස්ථාවර නියෝග යටපත් කරන්න කියලා ඉල්ලීම කරමින් මේ වැඩ කටයුත්ත ඉෂ්ට කරා. ඉතින් ඒ නිසා අපි කියනවා මේක නීති විරෝධී.